බෝවන් හැම දිනාටම අදත් අපි අලුත් වීඩියෝ එකක් ඔයගලන්ට අරන් අවිලා තියෙන අලුත් දෙයක් ලබා දෙන්න. හොඳයි. ඔගොල්ලෝ දන්නවා ඊමේල් එකක වටිනාකම. මොකද Gmail එකක්, Yahoo එකක්, Outlook එකක ඔයාගේ personal information සියලුම දේවල් තියෙන නිසා මේ ඊමේල් එකක් හැක්කුණොත් ඔයාගේ Facebook account එකේ bank account එකක් තියෙනවා. ඒක අදාළ හැම දෙයක්ම හැක් වෙනවා. ඔයාගේ personal information සියල්ලක්ම හැක් වෙලා යනවා. ඒ පාස්වර්ඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැකර් කෙනෙකුට පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම කරගෙන යා ඔයාගේ ඉන්ෆෝමේෂන්ස් අරගෙන වෙනත් පුද්ගලෙක් විදියට ඉන්ටර්නෙට් එකේ කියලා යම් යම් වැරදි ක්‍රියා කරලා වලට ගියාට පස්සේ ඔයාව තමයි අන්තිමට මාට්ටු වෙන්නේ. ඒ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඩුප්ලිකේට් ඊමේල් එකක් යූස් කරගන්න කියලා නිතරම අපි ඉන්ටර්නෙට් එකේ ගනුදෙනු වලදී. ඔයා බැංක account එකක් හදලා තියෙනවා online. ඒකට අදාළ email එක කිසිම දෙයකට භාවිත කරන්න එපා. බැංක account එකට විතරක් තියාගන්න. ඒ වගේ පෞද්ගලිකව තමන්ගේ email address එකක් ආරක්ෂා කරගන්න internet key එක තමයි email එක. ඒ නිසා email එක අනිවාර්යෙන් හැම කෙනෙක්ම ආරක්ෂා කරගන්න ඕනේ. හොඳයි. අද අපි දෙන්න යනවා ඔයාලට තප්පරෙන් emails ඕන තරමක් ඔයාලට හදාගන්න පුළුවන් මේ site එකට ගියාට පස්සේ. ඒ වගේම ඔයාට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඕන නම් එපා නම් ඒක delete කරලා දාන්නත් පුළුවන්. ඒ විදිහට සාමාන්‍ය දවස් දෙක තුනක් ඔයාට එක දිගට මේල් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේල්ස් 10ක්, 12ක්, 100ක්, 1000ක් වුණත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් යදනවා ඉන්ටර්නෙට් ට්‍රික්ස් වලදී ඔය ඉන්ටර්නෙට් එකේ ඔය එක එක රිෆරල් ප්‍රෝග්‍රෑම්ස් වලදී ඔයාට පුළුවන් මේකත් එක්ක මේක දාගෙන ඊමේල් ඇඩ්‍රස් දීලා ඒ විදිහට මනී අනින් කරන සිස්ටම්ස් තියෙනවා. ඒ වගේ ට්‍රික්ස් වලටත් මේ ඊමේල් එක දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඒ වගේම අපි මුල්වට වීඩියෝ එක බලන කෙනෙක් නම් අපේ කලින් වීඩියෝස් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හිට දෙනවා subscribe කියලා බටන් එකක් වීඩියෝ එක subscribe කරගන්න. හැම වීඩියෝ එකක්ම මිනිත්තු 5 වීඩියෝස් තියෙන නිසා ඔයාලට ඉක්මනින් බලන්න හැකියාවක් ඇති වෙනවා. කියන දේ එකපාරට තේරුම් ගන්නත් පුළුවන් විදිහට තමයි අපි කතා කරන්නේ. බොහොම සරලව හැම දෙයක්ම කතා කරන්නේ. හොඳයි. අපි බලමු කොහොමද මේ මේල් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ Yahoo home page එකට. Yahoo home page එකට ගිහිල්ලා Yahoo එකේදී අපි type කරනවා mytamp.mail mail mytamp.mail කියලා type කරලා search කරන්න. හොඳයි. මේකේන පළවෙනි result එක click කරන්න. ඊට පස්සේ මේ වගේ page එකක් ඔයගලන්ට එන්නේ. start here click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මට දැන් දැක්කනේ ආපු ගමම්ම මේල් එකක් හැදිලා තියෙනවා. ඒ විදිහට දැන් මේක තමයි මගේ inbox එක. මේ විදිහට ගිහිල්ලා මට මේල් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට මේල් එක welcome mail එකක් එනවා ඕන කෙනෙකුට මේල් එකක් හැදුවට පස්සේ. මේක තමයි welcome mail එක. මේ විදිහට inbox එක මගේ තියෙනවා. ඒ address එක වට වැඩක් නැත්තම් මෙතනින් මෙහෙම delete කරලා දාන්න පුළුවන්. ඔයාලට ඕන නම් තව එකක් ඕන නම් මෙතනදී new email කියලා ගිහිල්ලා email එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව එකක් ඕන නම් ඒකටත් new email කියලා ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. ඒ වගේ දිගටම ඔයාලට emails ලබා ගන්න පුළුවන්. මේ විදිහට එක වර්ගකට emails පහක් විතර ලබා ගන්න පුළුවන්. හැම එකකටම inbox එකක් තියෙනවා. ඔයාගේ අදාළ email එකට යනවා නම් අදාළ address එක click කරාට පස්සේ inbox එක එන්නේ. අදාළ email එක click කරාට පස්සේ ඒ වගේ දිගටම ඔයාගේ inbox එක මේ විදිහට පේන්න තියෙනවා. හොඳයි. අපි බලමු මේකේ සාර්ථකත්වය කොහොමද කියලා. අපි මෙහෙම එක ඊමේල් ඇඩ්‍රස් එකකට ගිහිල්ලා මේ විදිහට කොපි කරගෙන ඔයාටත් පුළුවන් ඔයාගේ ඕන තැනක social medias වල මේ ඇඩ්‍රස් එක දාලා ඕන කෙනෙකුට reply කරන්න ඕන දෙයක් යවන්න කරන්න. අපි බලමු අපේ මම use කරන Yandex කියලා මේල් එකක් තියෙනවා. මම ඒකට ගිහිල්ලා මම මේකට මේල් එකක් දාලා බලන්නම් එනවද කියලා. මේකේ comps ගිහිල්ලා මම paste කරනවා මේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ subject දෙනවා මම test කියලා. ඊට පස්සේ මම hi කියලා මේ විදියට message එකක් send කරනවා අර අපේ mail එකට. හරි, දැන් message එක send වුණා. මම දැන් බලනවා කියලා මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මම මේ address එකට යව්වේ. බලන්න මේ විදියට මම යවපු එකෙන් ඇවිල්ලා දෙනවා මේ hi කියලා මම අර කලින් send කරපු mail එක. දැන් මේකට ඇවිල්ලා තියෙනවා. මේ විදියට ඔයාට පුළුවන් දිගටම මේක use කරගන්න ඔයාගේ යම් යම් කටයුතු වලදී. ඒ වගේම ඔයාට මේ mail address එකක් වැඩක් නැත්තම් මේ විදියට මෙහෙම කරලා delete කරලා දාන්න පුළුවන් ඕන එකක්. ට අවශ්‍යක මේ විදිහට තියාගන්න ටික දවසක් වට මේක යූස් කරන්න පුළුවන්. මේ විදිහට වට පුළුවන් ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන, ඔයාගේ පෞද්ගලික ඊමේල්ස් ආරක්ෂා කරගෙන, මේ වගේ ඊමේල්ස් යූස් කරගෙන අන්තර්ජාලයේ ඕනම ලෝකේ ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න. ඒකයි අපිට දෙන්න ඕනුනේ. අපේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ඔයාලා සමහර විට මේක දන්නවා ඇති. බොහොමත් ස්තුතියි.